ආයුබෝවන් දිනපතේ අපි COVID-19 වලින් පස්සේ ආයෙත් මේ වෙබ් එකේදී හම්බෙන්න තමයි මේ බලන්නේ. අපි මීට කලින් Zoom වල ගොඩක් දේවල් කළා. ටාස්ක් ගොඩක් කළා. අද අපි කතා කරන්න දන්නේ කාබනික රසායනයේ IUPC නාමකරණයට අදාළ තියෙන ටික තමයි කරන්න හදන්නේ. අපි මේවා කලින් කළා. අපි මේ කලින් කළා තියෙන ඇල්කේන, ඇල්කීන, ඇල්කයින සහ ඇල්කොහොල කියන එක අපි සාකච්ඡා කරලා තිබුණා. ඉතමත් මේක අඳුම් වාස්කම් එකෙන් තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. අප බලමු නාමකරණය කරන ආකාරය කොහොමද කියලා. ඔයගොල්ලන්ට මුලින්ම මතකයි අපි කියලා දුන්නා කාබන් එකක් කියනවා නම් සාමාන්‍යයෙන් අපි නම් කරන්නේ මොනවා කියලාද? මේ දෙකක් තියෙනවා නම් කාබන් එක කියලා නම් කරනවා. ඊට පස්සේ කාබන් තුනක් නම් රොබ් හතරක් නම් වට් නෙවෙයි බියුත් පහක් නම් පෙන් හයක් නම් එක්ස් කියලා නම් කරනවා. ඊට අමතරව අපි ක්ලාස් එකේ ඉගෙන ගත්තා කාබන් හතක් නම් මොකද කියන්නේ හෙප් අටක් නම් ඔක් නවය නම් නොන් දහය නම් ඩෙක් කියලා අපි කියනවා. නමුත් විෂය නිර්දේශක තියෙන්නේ මේ කාබන් එකේ සිට හය දක්වාම විතර. අප බලමු ඇල්කේන වලදී පොදු අණුක සූත්‍රය කිව්වා CN H2N2 N1 ඉඳගෙන තියෙන්න පුළුවන් කියලා කිව්වා. එතකොට කාබන් එකක් තිබ්බනම් අපි කොහොමද කියන්නේ CH4 තිබ්බනම් ඇල්කේන නම් මොකද වෙන්නේ? අපි A1N නාමය අවසන් කරන. ඒ කියන්නේ කාබන් එකක් තිබ්බනම් ඒ කියන්නේ ඇල්කේනයක් කියන්නේ මහා දෙයක් නෙමෙයි. කාබන් වලට බන්ධන හතරක් තියෙනවා. ඒකට ඒක කියනවා මෙතේන්. දෙකක් තිබ්බනම් ඉතේන්. තුනක් තිබ්බනම් ප්‍රොපේන්. හතරක් බියුටේන්. පහක් පෙන්ටේන්. හයක් නම් එක්සේන්. ඒ විදිහට නම් කරනවා. ඔකේ ඔයගලට උරුම එකක් තියෙනවා. ඕගනික් වල 8 වෙනි එකට ඔක්ටේන් කියනවා. ඔක්ටේන් කියන්නේ පෙට්‍රෝල් වල තියෙන රසායනය නේද? හරි. අපි බලමු මේවා අපි කලින් කරලා තියෙන සමල්ලාට මගේ රූපේ පේන්නේ නැති වෙයි. හැබැයි මට ප්‍රධානක තියෙන්නේ මේ බෝඩ් එක පේන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. බලන්න මෙතන කාබන් තුනක් තියෙනවා. 1 2 3 කාබන් තුනක් තියෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රොප් කියලා. එතකොට N නම් මොකද්ද? මේක නම ඇල්කේන. ඇල්කේන නම් N නම් පත්තේ නාමය අවසන් කරනවා. මම ඔයාලට උදාහරණයක් දෙන්න කිව්වා. පුතාගේ තාත්ත සිල්ලන කෙලවට ඉන්නේ සිල්ලනානේ. ප්‍රේමදාසන ප්‍රේමදාසනන්නේ. රාජපක්ෂ තියෙනවා නම් රාජපක්ෂනේ. මහින්ද රාජපක්ෂගේ පුතා නාම රාජපක්ෂ. ඒ වගේ තමයි ඇල්කීන වල වාසකම A. එතකොට මොකද වෙන්නේ? මෙතන කාබන් තුනක් තියෙනවා නම් මෙතන නම් කරලා ප්‍රොපේන් කියලා නම් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කාබන් එකක් කියලා හයිඩ්‍රජන් එකක් අඩු නම් අපි ඒකට කියන්නේ මොකක්ද? මෙත් YL එකක්. මේ කාබන් එක නම් මේ මෙතනට එනවා YL එකක්. මේක මෙති. මෙතන බලන්නද CH2 නම් මෙතන තියෙන මොකද්ද? එති. ඊට පස්සේ Br තියෙනවා නම් bromo. ඊට පස්සේ Cl තියෙනවා නම් chloro කියලා නම් කරනවා. අපි මේ නම් කරන ටික පන්තියේදී කළා තියෙන ඒවට පොඩි මතක් වෙන්න පළවෙනි උදාහරණයක් එකක් තියෙනවා. මෙතන Br තියෙනවා ආදේශ කාණ්ඩයක්. Br තියෙනවා නම් මොකක්ද? bromo. ඇල්කීන වලදී නම් කරන්නේ ආදේශ කාණ්ඩයට අවමං කියලා වෙන විදිහට තමයි නම් කරන්නේ. එතකොට බලන්න මෙතන නම්බර් 1 2 මෙතන ඉන්නේ 2. මේ පැත්ත නම් කරොත් 1 2 3 4. එහෙනම් මේක වැරදි. මේක නිවැරදි. එතකොට මොකද වෙන්නේ? 2 තියෙන්නේ bromin. එහෙනම් අපි ඒක ලියමු මොකද? 2 bromo. අනේ 2 bromo. ඊළඟට කාබන් පහක් තියෙනවා ඉඳලා කපෙන් A කියලා නාමය අවසන් කරනවා. පෙන් 2 bromo පෙන් A කියලා නාමය අවසන් කරනවා. හොඳට මතක තියාගන්න මේකදී මේ අතර ස්පේස් එකක් තියෙන විදිහට. දැන් ඊළඟ උදාහරණය බලන්න පුතේ. ඊළඟ උදාහරණය කොහොමද කියලා තියෙන බලන්න. මෙතන CFP එකක් තියෙනවා. BR එකක් තියෙනවා නේ. CFP එකයි BR එකයි තියෙනවා නම් CFP නම් මෙති. BR නම් bromo. එතකොට නාමයෙන් කරන්නේ කොහොමද? නම් කරන්නේ CFP එක අවමංකය දෙන්න නම් කරනවා. හැබැයි මුලින්ම ලියන්නේ ඉංග්‍රීසි OD පිළිවෙල.
ඉංග්‍රීසි අපාරාධය පිළිවෙල. එතකොට මුලින්ම තියෙන මොනවද පුතේ? B යන්නේ. එතකොට කොහොමද වෙන්නේ? මෙතන C එක B R තියෙනවා. මෙතන කොහොමද වෙන්නේ? 3 3 තුන ලිව්ව පොඩි ඉදි කෑල්ලක්. Bromo ඊට පස්සේ දෙකේ තියෙන මෙති පොඩි ඉදි කෑල්ලක් 2 මෙතිල් XA කියන කෑම මේක දක්වලා නැහැ. මේක දිකටම ලියන්න ඕනේ. ඊට පස්සේ බලන්න මෙතන BR සමාන කාණ්ඩ දෙකක් තියෙනවා. ඉතින් දෙකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ලියන්න පුළුවන් 2 bromo කියන තේරුමක් තියෙනවා. සමාන කාණ්ඩ දෙකක් තියෙනවා නම් අපි di කියලා ලියනවා. තුනක් නම් tri ඒ වගේ ලියනවා. දැන් මෙතන සමාන කාණ්ඩ දෙකක් තියෙනවා. දෙකේ bromo දෙකක් තියෙනවා. අපි හොඳට මතක තියාගන්න මේක ළමයි ගන්න ලොකු වැඩක් තියෙනවා. 2 bromo කියලා විතරයි ලියන්නේ. එහෙම ලියන්න බැහැ. අනේ අපි ලියන්න ඕනේ කොහොමද? 2 දෙක ලියුවා පොඩි කමායකක් දැම්මා දෙක ලියුවා ඊට පස්සේ පොඩි ලක් දැම්මා ඩයි ග්‍රෝමින් දෙකක් තියෙනවා ඩයි ග්‍රෝමෝ කාබන් හතරක් ඉඳා බියුට් ඇල්කේනියක් ඉඳා ඒපත්තේ නම අවසන් කරනවා අනේ මේ කාටිම සල්ලයි එතකොට මතක තියාගන්න ඕනේ කාබන් එක නම් මොකද අපි කියන්නේ පුතේ මෙත් දෙක නම් එක් තුන නම් ක්ලොක් හතර නම් බිව් පානම් පෙන් අය නම් ඉස් කියලා. හොඳට මතක තියාගන්න කාබන් පහට වඩා කියන්නේ සාමාන්‍යයෙන් කාබන් 6ට වඩා ඊළඟ ටේබල් එකේ අහන්නේ. අපි දැන් ඊළඟට බලමු L කේන ගැන කතා කරලා L කේන සහ L කයින වල නාමකරණේ ලියන්නේ කොහොමද කියලා අපි බලමු. අදද ඊළඟ බලමු තේ අපි L කේන L කයින කියන එකේ බලමු නාමකරණේ කොහොමද. ඇල්කීන කියලා කිව්වේ කාබන් කාබන් හිට බන්ධනයක් තියෙන. ඊළඟට ඇල්කයින කිව්වේ කාබන් කාබන් හිට බන්ධනයක් තියෙන. මේ සල්ලව අපි එහෙමනි කිව්වේ නේද? එතකොට කාබන් ඇල්කීන වල අර මම කිව්වේ වාසගම තියෙන මොකද්ද? ENE. ඇල්කයින කියන්නේ කාබන් කාබන් හිට බන්ධනයක් තියෙන එකක්. ඒකට කියන්නේ මොකද්ද? YNE තමයි වාසගම. ඇල්කීන වල නාමකරණය කරනකොට ප්‍රධානක ගත්තේ මොකද්ද? ආදේශ කාණ්ඩයට අවමංකය. නමුත් මේක මතක තියාගන්න මේකේ අවමංකය දෙන්නේ නාම මේ මොකද්ද? ආදේශ කාණ්ඩයට නෙවෙයි, චිත්ත බන්ධනයට හෝ චිත්ත බන්ධනයට. ඔයාලට සමාජයට පොත්වල බලනකොට බලාගන්න හැකි චිත්ත බන්ධනේ චිත්ත බන්ධනේ දෙක තුන තියෙනවා. අපේ විභාගයට ආන්නේ චිත්ත බන්ධන එකක් තියෙන එකම විතරයි. හොඳට මතක තියාගන්න චිත්ත බන්ධන එකක් හරි චිත්ත බන්ධන හරි එකක් හරි තියෙන එකක්. නැත්තම් චිත්ත බන්ධන දෙකයි චිත්ත බන්ධනයයි එකතු කරලා යන්නේ නැහැ කවදාවත්. මොකද වෙන්නේ? අරකට වඩා වෙනස මොකද්ද? ඇල්කේන වලට වඩා වෙනස තියෙන්නේ මේක අවමංකය දෙන්නේ පුතේ චිත්ත බන්ධනයට තියෙන කාබන් එකට හරි චිත්ත බන්ධනයේ තියෙන කාබන් එකට. අපි දමු චිත්ත බන්ධනේ දෙපැත්තේ නොයි කියලා දෙකයි තුනයි කියලා දෙකයි තුනයි කියලා ආවනම් අපි ගන්නෙ චිත්ත බන්ධනේ තියෙන කීවෙනි කාබන් එකේද කියලාද දෙවෙනි කාබන් එකේද කියලා. දැන් මේ වගේ සමාන දේවල් තියෙනවා. අපි සාමාන්‍යයෙන් බලමු. දැන් මෙන්න රෝයල් එකේ පුතේ S නැමැති රෝයල් එකේ ඉගෙන ගන්න ළමයා පිරිමි ළමයා කියන්නේ තේරුම්න්නේ. Y නැමැති විශාඛායි ඉගෙන ගන්න ළමයා ගැල් ළමයෙක්ද කියලා කියන්නේ තේරුම්න්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී මේ චිත්ත බන්ධනේ හරි චිත්ත බන්ධනේ හරි තියෙන තැන් මේ අපි සදාන් කරන්නේ බලමු. අපි මේකේ පළවෙනි උදාහරණයක් අරගෙන කාබන් දෙකක්. කාබන් දෙකක් තියෙනවා නම් අපි කියුවා මොකද්ද? එක් චිත්ත බන්ධනේ ඊයෙන්ද ඉතින් කියලා කියනවා. මේක පුතේ චිත්ත බන්ධනේ වන්නේ තින් කියලා කියන එකේ තේරුමක් නෑ. අර මම කලින් කියුවේ උදාහරණ විදියට රෝයල් එක ඉගෙන ගන්න ළමයා පිළිගන්න ළමයෙක් කියලා කියන්නේ අවශ්‍යතාවයක් නේ. ඊට පස්සේ මෙතන කාබන් පහක එකක් තියෙනවා. අවමංකයේ ඉන්නේ චිත්ත බන්ධනයේ අවමංකයේ දෙකට එන 2 3. එතකොට අපි අවමංකයේ ගන්න කීයද? 2 කියලා තමයි ගන්න. එතකොට කාබන් පහ නම් පෙන් දෙකේ චිත්ත බන්ධනයක් තියෙනවා. පෙන් පොඩි ඉලක් 2 පොඩි ඉලක් ENE. නැත්තම් මේක ලියන්න පුළුවන් 2 පොඩි ඉලක් පින්ටි කියලා කියන්න පුළුවන්. බලන්න ඊළඟ උදාහරණය. ආදේශ කාණ්ඩයක් තියෙනවා, චිත්ත බන්ධනයක් තියෙනවා. මොකටද පුතේ අවමංකය දෙන්නේ? අනිවාර්යෙන්ම මතක තියාගන්න අවමංකය දෙන්නේ චිත්ත බන්ධනේ. ඔන්න ලියුවා 1 2
තුන හත තුනේ මෙති තුනක් ලිව්වා 2D කියලා ලිව්වා මෙති මෙති කියලා ලිව්වා මෙතන ස්පේස් එකක් නැහැ ඊට සැන්නේ බියුල් පළවෙනි එකේ වික්ක බන්ධනයක් 1 නැත්තම් කියන්න පුළුවන් 3 මෙතිල් පොඩි ඉලක් 1 බියුටින් කියලා ලියන්න පුළුවන් වික්ක බන්ධනය ඇල්කයින වල නාමකරණ ඔය ආකාරයමයි මෙතේ චුට්ටක්වත් වෙනසක් නැහැ මොකද වෙන්නේ YNE වලින් ඉවර වෙන්නේ මේ බලන්න මෙතන තියෙනවා තිත්ත බන්ධනේ තියෙන්නේ 1 2 අතර එහෙනම් කොහොමද මේ කාබන් අතර බියුට් ආ මම ලියපේ කියලා දෙන්නේ දෙකේ මේ තිත්ත බන්ධනේ තියෙන්නේ කියලා 1 බියුට් 19 මෙතන එහෙම ලියන්න බියුට් කියන්නේ කාබන් හතරයි 1 තිත්ත බන්ධනේ තියෙන්නේ නැත්තම් මෙතන 1 කාබන් හතරයි තිත්ත බන්ධනේ තියෙන්නේ ඊට පස්සේ මෙතන බලන්න මෙතනත් තියෙන ආදර්ශ කාණ්ඩයයි තිත්ත බන්ධනයක් තියෙනවා. අවමංකෙ දෙන්නේ මොනවාකටද? තිත්ත බන්ධනයේද ආදේශ කාණ්ඩය. හොඳට මතක තියාගන්න අවමංකෙ දෙන්නේ ආදේශ කාණ්ඩය. එතකොට බලන්න මෙතන පහේ බ්‍රෝමින් එකක් තියෙනවා. එහෙනම් එතන 5 බ්‍රෝමෝ X කාබන් 6යි දෙකේ තිත්ත බන්ධනය. 2Y කියලා ලියන්න පුළුවන් නැත්තම් මෙතන 2XI කියලා ආකාර දෙකටම ලියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න විභාග ඉදිරිපිටේ මේ ප්‍රශ්න අහන්නේ MCQ වලට. ඒතකොට ඉදි ගන්න තමයි තියෙන්නේ. මොකද්ද LKN LKN අතර වෙනස? මේ දෙකේදීම ත්‍ිත්ත බන්ධනයටයි ත්‍ිත්ත බන්ධනයටයි අවමංකෙ දෙන්න ඕන. ත්‍ිත්ත බන්ධනයක් නම් ඊන් පත්තෙන් අයින් කර ඉවර කරන්න ඕන. ත්‍ිත්ත බන්ධනයක් නම් YNB පත්තෙන් නාමය අවසන් කරන්න. එච්චරයි ඔයගොල්ලෝ දැනගන්න ඕන. අපි ඊළඟට මෙයාමු ඇල්කොහොල නාමකරණය කොහොමද කරන්න කියලා. හරි. දැන් අපි ඊළඟට බලමු පුතේ ඇල්කොහොල නාමකරණය. ඇල්කොහොල කියනකොට ඉවර වෙන්නේ ඕල් ඕල් පත්ති. එතකොට අපි එතෙන්දි ගන්නේ අවසානයේ අරකේ වාසිකම් විදිහට ගන්නේ ඕල් කියන පත්‍ය තමයි ගන්න. මේකදී බලන්න කාබන් එකක දිශා දෙකකදී ඕයිට් එක තියෙන තැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ නැහැ. ඇල්කීන ඇල්කයින් කතා කරා වගේ ඒ දෙක කතා කරන්න ඕනේ නැහැ. ඒකවල බලන්න මෙතන කාබන් එක නම් මෙතනෝල්. මෙත් එන් එන් කියන්නේ ත්‍ිත්ත බන්ධන මොනවාක් නැහැ. තනි බන්ධන තියෙන එක. ඕල් කියන්නේ ඇල්කොහොල්. ඕල් කියන්නේ ඒ. අමුතින් කියන්න ඕනේ නැහැ. මේකේ ඉතනෝල්. ඒකේ වෙනසක් නැහැ නේද? මේ දෙක මාරුයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. අපි මේක දිකරන්නේ OH වලට අවමංකය දෙනවා. මේකේ අවශ්‍ය 30%ම ටියුට් එකේ ඇති ටියුට් එකේ බලාගෙන. 30 තියෙනවා. ඇල්කොහොල් නාමකරණයේදී OH වලට තමයි අවමංකය දෙන්නේ. අනේ එතකොට හැබැයි මෙතෙන්දි බෑ. මෙතන කාබන් තුනක් තියෙනකොට OH එක එකක් තියෙන්න පුළුවන් දෙකක් තියෙන්න ඕන. එහෙනම් ඒක විශේෂයෙන් නම් කරන්න ඕන. කාබන් තුනක් ඉන්න ප්‍රොප්. ත්‍ිත්ත බන්ධනය ත්‍ිත්ත බන්ධනය නැති ඉඳ ඒන් පත් ඒකදු කරන්නේ ගොඩක් කැලියන ප්‍රොපෝල් ප්‍රොපෝල් කියලා කියන ලියන්න බෑ. ප්‍රොප් ඒන් ප්‍රොපර් ප්‍රොපර් 2 ඕල්. අනේ නැත්තම් මේක ලියන්න පුළුවන් 2 ප්‍රොපර් නෝල් කියලා ලියන්න පුළුවන්. තව කට්ටිය කරන වැඩක් තමයි OH එක එකේ තියෙනවනේ සමාන බියුටනෝල් කියලා ලියන්න. අනිවාර්යයෙන්ම වැඩක් බියුට් අපි තව මේක වෙන්නේ මොන අපි ඉන්දියා චයින වලට යවන බියුටනෝල් කියන්නේ. එතකොට බියුටනෝල් කියුවා බියුට් කාබන් හතර. ඒන් කියන්නේ ත්‍ිත්ත බන්ධන මොනවාක් නැහැ. ත්‍ිත්ත බන්ධන ඕල් කියන්නේ ඇල්කොහොල්. එතකොට චීන ලොකු අවුලකට එන්න. කාබන් හතරක් තියෙන ඇල්කොහොල්. එතකොට කාබන් හතරක් තියෙන ඇල්කොහොල් මෙතන. මෙතනත් තියෙන්න පුළුවන් නේ. 2 බියුටනෝල් එකක් තියෙනවනේ. එතකොට අවුලක්. හැබැයි මේ එතන මෙතන කියන්නේ සාමාන්‍යික අරක්ක විස්කි බෑන්ඩි කසිප්පු ඔය ඔක්කොම කියන්නේ එතනවල. මේ දෙක අතර වෙනස මම ක්ලාස් එකේ විතරම කියනවා. එතනවල බීලා අවුරුදු 10කින් 12කින් මැන්නේ යනවා. මෙතනවල බීපු ගමන්ම ඇස් පුපුරලා මැන්නේ යනවා. හරි. ඊළඟට බලන්න මෙන්න විශේෂ අවස්ථාවක්. මෙන්න මේක මතක තියාගන්න ඕන නාමකරණ පොඩි වෙනසක්. ත්‍ිත්ත බන්ධනයේ ත්‍ිත්ත බන්ධන OH තිබ්බනම් අවමංකය දෙන්නේ OH. OH තමයි ප්‍රමුඛානේ. OH වලට අවමංකය දෙන්නේ. එතන ප්‍රශ්න නැහැ දුර පුතාලට OH වලට අමංකෙ දෙන්න. හැබැයි මේ මැදදී OH එකකදී ත්‍ිත්ත බන්ධනයක් තිබුණොත් ලියන්නේ ENE කියලා නෙමෙයි. E එක කපලා දාන්න.
Titta bandanya dharma diyanne yne neve iyek kapala da. Balanne udan carbon 1 2 3 4. Oichakata amanke wenna liyu. Irwasse carbon 4ak thinda but 2 inda podi irak lakkaman liyen kota depattema idikari 2k thiyena. 2 Ditta bandhane tiyene deke i i n n neve. Ekata mataka thiyaganna i n n neve. Ikel dharma palaweni ekek tiyenne mokadda ol alcohol e tiyenne palaweni ekek etokota mokadda enne meke nama but 2 in 1 ol kiyala liyanna puluwan citta bandhanayak tiyenakota ida samanay y n e nevey i ekak kapala da etokota enna mokadda o ekata amake denna liwwa pen citta bandhanayak tiyena 4 5 avamake 4 4 y n e neve y ekka prabha y n deke o anne alcohol wala harima lesi ekama de thamai ditta bandhanaya citta bandhanaya thiyena nam e n e neve bhavita karanne puthe mokadda bhavita wenne ditta bandhayana e n ikarai citta bandhane nam y n vitarai api yamu ilagata kohomada aldehyde nam karanne karanne hari api dan balam puthe aldehyde iupc naam aldehyde yak kiyanne mokadda aldehyde yak kiyanne rco ekata kelima ek ekak sambandhech ekata aldehyde yak kiyala api obolunta ugannala thiyena ne meke di bala ganna aldehyde ugannanne ugannanne ch coh me coh ekka koi welawa thiyenne ekka nam visheshita liyanna honda ne liyanna honne ara ara kiyapu ekata oil ekek lamaya pirim lamayek kiyala visheshan liyanna honne aldehyde waladi me coh kaandiyata koi welawa thiyenne anka ek e nan eka visheshaya sandahan karanna one ne godak ayeka visheshita liyana eka visheshita sandahan karanna honne metan thiyena CHO kiyala me meekama thamai balanna puthe l hondata mataka thiyaganna e nan aldehyde ekdi api gan l patya thamai vasakam wenna surname ekak enne L, ehenam, eka visheshithawa sandahan karanna honda nadda? Eka visheshithawa sandahan karanna ona naha. Hari, ape nam balamu carbon ekak. Deka nam mokadda? Ek. Ek. Ara ara kiyala ek. Ditta bandhana ditta bandhana ek en L. Meka ekatama liyena mokadda? Ek naha. Metana carbon 4ak tiyenawane. Aya balanna deyak naha. But naha. Pahak thibbana pent naha. Hayat tibbana x naha metana balanna ditta bandhane kiyala thiyena 1 2 3 4 ditta bandhane tiyenne 2 ekaṭa mokada enne but podi irak 2 e e onna l kiyala irak ganna e irak ganna irak ganna onna hethuwa meka kelimma mehema liyanna puluwa but 2 e naha naththam meka liyanna puluwa 2 but ini yang kita lihat ini yang dapat. Anit teka, khususnya katanya itu teh aldehyde yang kita sih dikit banget nih, oh kandia tikur. Ek nama karena adesh kandia tikur. Itu pada sih dikit banget nih, oh maka dengannya oxo kila pun nama karena adesh kandia. Ek oil cika sambat jelas dia nama aldehyde yang kita pemukim nih maka dengan aldehyde itu pada pun ek kandia alkohol yang kita dengannya nama karena hydroxy විදියට නම් කරා. එතකොට පේනවා නේද මෙතනදී? මම නම් කරා 1 aldehyde එකක් අනිවාර්යයෙන්ම අංකෙත් එනවා. 1 2 3 4 5. මෙතන 4 CO කාණ්ඩයක් තියෙනවා. ඒකට මොකක්ද අපි කිව්වේ? මෙතනදී නම් කරන aldehyde එකක් තියෙනවා නම් oxo. මෙතන OH එකක් තියෙනවා. OH එකක් නම් කරන්නේ hydroxy. ඔන්න බලන්න මෙතන ඉංග්‍රීසි අකාරයේදී විදිහට බලන එද්දෝද තියෙන කියලා ඊට පස්සේ ඉංග්‍රීසි අකාරයද මුලට මුලින්ම තියෙන අකුර ගන්නකොට 2 දෙක ලියුවා පොඩිලා හයිඩ්‍රොක්සි ඊළඟට පොඩිලා 4 ඔක්සෝ පෙන් දෙන අන්න ඊට පස්සේ මේක තිත්ත බන්ධනයක් තියෙනවා නะ අර අර කලින් කිව්ව ඇල්කොහොල වල තියෙන මේකට අදාළයි තිත්ත බන්ධනයක් තියෙනවා EN විතරයි කියන්නේ EN කියන්නේ චිත්ත බන්ධනයක් තියෙනවා නම් YN විතරයි කියන්නේ YN ලියන්නේ නැහැ. ඒක බලන්න මෙතන තියෙන්නේ
එක දෙක තුන හතර පහ පෙන් පිට බන්ධනේ තියෙන තුන්වෙනි එකේ පෙන් 3 y නැහැ ඇල්ඩියගේ තියෙනකොට ඇල් වලට මෙතන ලියන්නේ හොඳට මතක තියාගන්න ඇල්ඩියගේ තියෙන විශේෂත්වය තමයි පටන් ගන්න ඇල් කියලානේ ඒක තමයි අපි වාසන ගම් විදියට සර්නේම් එක විදියට පාවිච්චි කරන්නේ හැබැයි ඒකට හැම වෙලාවෙදිම අංක එකනේ ඉඳලා අපි ඒක විශේෂිතව සඳහන් කරන්නේ අපි හරි ඊළඟට යම් බලන්න කීටෝන නාමකරණය කරන්නේ කොහොමද කියලා දැන් අපි කීටෝන නාමකරණය කරද්දී කීටෝන වලදී ඉවර වෙන්නේ ඕ දැන් ඔය ටියුට් එකේ මේකට අදාළ ඊයේ දීල් තියෙනවා ඒකට බලා ගන්න හරිම ලේසි කීටෝන වලදී ඇල්ඩියයිඩ් වගේ නෙවෙයි ඇල්ඩියයිඩ් වලදී CH2 කාණ්ඩයට අංක එක කීටෝන වලදී සීදිත්‍ය බන්ධනේ ඕ කාණ්ඩයට දෙන්නේ අවම අංකය දෙන්නේ එක නෙවෙයි අවම අංකය දෙන්නේ හැබැයි මේකෙදී කාබන් තුනක් තියෙන කීටෝන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ නැහැ මේ කාණ්ඩයේ තියෙන සීදිත්‍ය බන්ධනේ ඕ තියෙන ඒතකොට ඒක කෙලින්ම ලියන්න පුළුවන් ප්‍රොපර් නෝන් කියලා ලියන්න පුළුවන් හැබැයි මෙතන බලන්න මෙතන කාබන් හතරක් තියෙනකොට මේකේ උනත් ඇත්තටම නොලියන්න පුළුවන් මම අට පුරු වෙන්න කියන්නේ බියුටන් 2 ඕන් 2 බියුටනෝන් කියලා ලියන්න පුළුවන් මේකේ මීට වඩා මේ වෙන දෙක නම් බියුටන් 2 ඕන් 2 බියුටනෝන් කියලා ලියන්න පුළුවන් ඇත්තටම ගත්තොත් මතක තියාගන්න මේකදී නිකම් බියුටනෝන් කියලා ලිව්වත් වරදක් නැහැ ඔන්න මම ඔන්න තව එකක් වැඩි කරා එකක් වැඩි කරේ තමයි මෙතන ඉන්න මොකද්ද වෙනසක් නැහැ මොකද්ද පෙන් මෙතනට පෙන් කියන එක එන්නෝ හරිනේ මේ බලන්න මෙතන කාබන් ගන්න පහ වුණේ ගමන්ම මේ කාබන් මෙතන දිත්ත බන්ධනේ ඔතේ ඉන්නෝ නේද ඒකට එතන ලියන්න පුළුවන් පෙන්ට 2 ඕන් නැත්තම් 2 පෙන්ට නෝන් කියලා ලියන්න පුළුවන් ඊට පස්සේ නිත්තබන්ධනයක් දැම්මෙන් පස්සේ ඇල්ඩියයිඩ් වලදී ඇල් කියන තැන කිව්වේ නැහැ. ඇල් කියන තැන කිව්වේ නැහැ. ඇල් කියන තැන මේ විශේෂිත සඳහන් කරන්න ඕනේ අංක එක. හැබැයි මේකෙදි කීටෝනේ තියෙන්නේ ආවම අංකය. එතකොට අපිට ලියන්න පුළුවන් කීටෝනේට ආවම අංකය දෙන්න නම් කරා 1 2 3 4 5 6 විදිහට නේද? ඊට පස්සේ ලියුවා x 3 නිත්තබන්ධනේ 3 e n e නෙවෙයි EN ගන්න. එතන මතක තියාගන්න. EN 2 O 2 O. ඉත්ත බන්ධනයක් තිබුණේ චූටි වෙනසයි තියෙන්නේ. අවමංකය දෙන CO කාණ්ඩයක 1 2 3. එතකොට එතන X ඉත්ත බන්ධනේ තියෙන්නේ 4යි 5යි 4 ගන්න. 4 පොඩිද YN. YN නෙවෙයි. එතන මතක තියාගන්න YN වල YN කී කපල තමයි ගන්න. 4 YN තිත්ත බන්ධනේ තියෙන සරි කීටෝනේ තියෙන තුනේ ඕ අපි ඊළඟට බලමු කාබොක්සිලික් අම්ල ගැන කාබොක්සිලික් අම්ල තමයි 1980 සිට අද දක්වා බැලුවකින් ඒ ලෙවල් පේපර් එකට වැඩියම ප්‍රශ්න අහලා තියෙන්නේ කාබොක්සිලික් අම්ල ඒක හොඳට මතක තියාගන්න ඕන කාබොක්සිලික් අම්ල වල තිබුණේ විශේෂත්වය තමයි කාබොක්සිලික් අම්ල ලියන්න පුළුවන් සියාකල් තුන COOH COOH CO2 HCl යන පොත. කාබොක්සිලික් අම්ල නාමකරණයේ මතක තියාගන්න ඕන ඕනෑම සංයෝගයක් ගත්තොත් ප්‍රමුඛතාවයේ වැඩිම එක තියෙන්නේ කාබොක්සිලික් අම්ලනේ. ඒතකොට ඒ මොනවා OH එකක් තිබ්බත් NH2 එකක් තිබ්බ මොනවා තිබ්බත් ඒක ප්‍රමුඛාණ්ඩයේ කාබොක්සිලික් අම්ල. ඒක විශේෂත්වයක් තමයි එතනද ලියන්න ඕන මේ බලන්න දින ඔයි කියලා ස්පේස් එකක් දීලා සිට කියලා දැන් කලින් කතා කරපු ඇල්ඩියයිඩ් කීටෝන ඇල්කේන ඇල්කීන ඇල්කයින ඇල්කොල් කිසිම එකක ඉඩසක් තිබ්බේ නැහැ. හැබැයි මේකෙදී ඉඩසක් තියෙනවා. ඇල්ඩියයිඩ් වලට වගේ සමානකමක් තියෙනවා. ඇල්ඩියයිඩ් වලට අංක 1 දෙනා වගේම කාබොක්සිලික් අම්ල COOH කාණ්ඩයේ කාබන් අංක 1 දෙන හින්දා ඒක විශේෂිතව ලියන්න ඕනේ නැහැ. ඒකත් එක්ක මේ වගේ ඇල්ඩියයිඩ් කාණ්ඩයක් තියෙනවා නම් ඒක ආදේශ කාණ්ඩයක් වෙනවා. ඒක ෆෝමයි. කියල තමයි නම් කරන්නේ ඔය කාණ්ඩයක් තියෙනවා නම් හයිඩ්‍රොක්සි ඊට පස්සේ NH2 තියෙනවා නම් ඇමයිනෝ CO කාණ්ඩයක් තියෙනවා නම් අපි කලින් කතා කරා වගේම මේක ඔක්සෝ කියලා තමයි
නම් කරන්න. බලන්නකෝ කාබන් තුනක් තියෙන කාබොක්සිලික් අම්ලයක් තියෙන කාබන් තුන නම් ප්‍රොප් ධිට්ඨ බන්ධන නිඳ මෙතන එනවා. ඒකත්ය ප්‍රොපන් ඔයික් ඇසිඩ්. අපිට කියන්න ඕනේ ධිට්ඨ බන්ධන මේ අංක 1 කියලා මේක විශේෂයෙන් සඳහන් කරන්න ඕන නැහැ. මෙතන බලන්න කාබන් පහක් තියෙනවා. පෙන් එන් ඔයි ස්පේස් ඇසිඩ් විභාග ප්‍රශ්නේ හොඳටම තියාගෙන MCQ එකේදී සමහර ළමයි කියන අනේ සර් මේ මේසරේ කාබොක්සිලික් අම්ලයක් ඇවි උත්තර දෙකක් තියෙනවා කියලා. සමහර උත්තර දෙක නැහැ පුතේ. මෙතන ස්පේස් එක ගන්න තිබ්බොත් ලකුණු 0. ඊට පස්සේ බලන්න COCOO මේ විභාගෙත් හිතන වරද්දන එක CO කාණ්ඩයක් කෙළවරට ආවොතින් ඔක්සෝ කියලා නම් කරන්නේ. CHO කාණ්ඩේ කෙළවරට આવොත් ඔක්සෝ. හැබැයි මැදකට આવොතින් ફોමයි කියලා තමයි නම් කරන්නේ. හොඳට මතක තියාගන්න. කාබන් ධාමයේ නම් කරනකොට කලින් කතා කරේනේ. ධිට්ඨ බන්ධනය ධිට්ඨ බන්ධනයක් තියෙනවා නම් ඒක ප්‍රධාන කාබන් ධාමය විය යුතුමයි. වෙනනේ එතන නම් කරා එක දුන්නා. පැත්තේ පැත්තුණා හතර. ආදේශ කාණ්ඩයේ කෙළවර තියෙන CO මේක නම් ගන්න මොකද ඔක්සෝ කියලා. එහෙනම් මට කියන්නේ 4 ඔක්සෝ 4 ඔක්සෝ පෙන් දෙකේ තුනේ දෙක තමයි ගන්න පෙන් 2 පොඩිලා E නොයි ස්පේස් එකක් තිබ්බා ඇසිඩ් කියලා. දැන් මෙතන බලන්න මෙතන කාබොක්සිලික් අම්ලයක් තියෙනවා. මෙතන CHO තියෙනවා. හැබැයි මතක තියාගන්න CHO කාණ්ඩේ තියෙන්නේ මේ දිගම කාබන් ධාමය මැද 1 2 3 4 5. මෙතන මැද තියෙන්නේ එහෙනම් ඒක ඔක්සෝ නෙවෙයි. ඒක නම් කරන්නේ ෆෝමයිල් විදිහට නම් කරා. ආදේශ කාණ්ඩයේ 3 ෆෝමයිල් පෙන් 4 ක්ලයිනොයික් ඇසිඩ් කියලා ලියන්න පුළුවන්. මේක මතක තියාගන්න කලින් කිව්වාගේ කාබොක්සිලික් අම්ල හොඳට මතක තියාගන්න. ප්‍රමුඛතාවයේ උඩම තියෙන්නේ කාබොක්සිලික් අම්ල. ඒ ලෙවල් පේපර් එකට වැඩියෙන් විභාගිත වෙන්නේ කාබොක්සිලික් අම්ල ගැන ප්‍රශ්න තමයි. හරි. ester නාමක ester කියන්නේ පුතේ ප්‍රසන්න සුවඳක් තියෙන එකක් වෙයි සෙන්ටල ගොඩක් ගන්න තියෙන ester. ester යන නම් කරන ආකාරය බලන්න RCOOR- නැත්නම් RCO වෙන OR- මේ ඕනෑ ආකාරයකට ලියන්න පුළුවන්. මේක නාමකරණය ගොඩක් අය වැරද්ද කරනවා. හරි සල්ලයි පුතේ. මේවා හරිම සරලයි. දැන් ඔයාලට මේවා තේරෙන්නේ නැත්නම් මේ කියන දේවල් අපි සල්ල පොඩ්ඩයි කියන්නේ. Zoom meeting වලදීත් කියලා දෙනවා. ඊට පස්සේ WhatsApp group එකකිනුත් අහගන්න පුළුවන්. Telegram group එකකිනුත් අහගන්න පුළුවන්. මම මේකදී මතක තියාගන්න මූලික ටික විතරයි කියන්නේ. බලන්න පුතේ yesterday COO අන්න මේ කාණ්ඩේ බලන්න. කෙළවර එක ඉවර කරන්නේ YL පත්තේ. මේක ඔය. එන මේක YL ඉවර කරනවා. මේක ඒක කලින් ඉවර කරනවා. බලන්න YL නම් මේක ගන්න පුළුවන්. මේක හැබැයි YL එක තමයි පුතේ මුලින්ම ලියන්නේ. ඔය ටික පස්සේ තියෙනවා. කාබන් එකක් නම් මේ YL දැම්මම මෙති. ඒකට මෙතන ඒ කාබන් දෙකක් තියෙනවා. 1 2 එත නොයේ මේ කාපාටේ නම් කරලා තියෙන්නේ නාමය නේද? එතනයි. මෙතන බලන්න කාබන් ester වෙන ආකාරයකට ලියලා තියෙන මේ මොඩල් එක ලියලා තියෙන්නේ. 1 නම් කරනවා 1 2 3. 3 නම් මෙතන තියෙ මෙතන 1යි 2. 2 නම් 1. 1 y ගාලා තියෙන මේ තුටි. 3 නම් proper නොයේ. ඔය මෙතන තියෙන ඕන space එක. මම පොඩ්ඩක් මේ වල සංකීර්ණ එකක් ගත්තා. සංකීර්ණ එක විභාගයට આવත් මතක තියාගන්න පුතේ මේව දෙන්නේ MCQ වලට දෙන්නේ විගහන්න තියෙන. ඔයාලට ලැබෙන පේපර් එකේම නම් කරගත්ත 1 2 3. මේ O එකේ ඉඳගෙන 1 2 3. මෙතන 1 2 3 4. මෙතනදී YL පත්‍ය දෙන්න. මෙතන BR කියන්නේ ආදේශ කාණ්ඩයක්. මෙතන 3 මෙතන 2 2 bromo deke tiyena bromo idawase thunak tiyenana pro api kali thuwa metena yl yl wedin kiyala karanna ehena propyl idawase idasak thiyba me idasa peena tiyanna carbon hatara nan but deke ditta bandhanayak tiyena ara wage en e neve e kapuwa en ithara but 2 enoe
මේකත් මේ මේ නාමකරණය දුන්න පුතේ ගොඩක් අය වරද්දන මේක හොඳට අවබෝධයෙන් තේරුම් ගන්න මේක වරද්දන හරිම ලේසි අපි ඊළඟට බලමු ඇමයිඩ ඇමයිඩ පසුගිය අවුරුදු 20ක 30ක ඉතිහාසය ගත්තම දෙපාරක් තුන් සැරයක් තමයි අහලා තියෙන්නේ ඒත් අපිට කියන්න බෑ මේ විභාගයේ ළඟදී විභාගෙදී යමුනේ කියලා ඊළඟ විභාගෙට ආයෙත් නැද්ද කියලා කියන්න බෑ අපි ඒකෙ ඉඳන් ඇමයිඩ නාමකරණය ඊළඟට බලමු හරි ඊළඟට බලමු ඇමයිඩ නාමකරණයේදී ඇමයිඩ කියන ලේසි පුතේ CONH2 කියනවා NH2 OH එක කාබොක්සිලික් අම්ලයේ OH එක වෙනකොට NH2 එක තියෙන එක තමයි ඇමයිඩ කියන්නේ ඇමයිඩේ කාබොක්සිලික් අම්ලයේ වගේම මේ CONH2 වලට අංකිත වෙන්නේ එහෙනම් ඒක විශේෂිතව සඳහන් කරන්න ඕනේ නැහැ නේද ඒක විශේෂිතව සඳහන් කරන්න ඕනේ නැහැ මේක වාසකම් විදියට ඉන්නේ ඇමයිඩ. පොරවල්පදේ කාබන් තුනන්න ප්‍රොප් N එකකුත් එනවා. මතක ගන්න එපා ප්‍රොපන මයිඩ්. ඊට පස්සේ හතරක් තියෙනවා නම් බියුටන් මයිඩ් කියලා එනවා. ඊළඟ බලන්නත් මෙතන මේකෙදි OH CO දිත්ත බන්ධන හොතිබ්බත් ඇමයිඩ තමයි ප්‍රමුඛතාවය කියලා තියෙන්නේ. අපි ඊළඟට කතා කරන ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ගැන. එතකොට මෙතන OH මොකද වෙන්නේ ආදේශ කාණ්ඩයක් වෙනවා. ඒතකොට OH කියන ආදේශ කාණ්ඩයක් වෙනවා නම් අපි නම් කරන්නේ හයිඩ්‍රොක්සි විදියට. එතකොට 1 2 3 4 4 හතරේ OH එකක් තියෙනවා හයිඩ්‍රොක්සි. කාබන් 5යි වෙන දෙවෙනි එකේ E නමයි. ඇමයිඩ් කියලා වෙන් කරනවා. අනේ පුතේ මේක හරිම සරලයි. දැන් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඇල්ඩිහයිඩ් කාබොක්සිලික් අම්ල ඇමයිඩ් වලදී අපි ඒ ප්‍රධාන කාණ්ඩයට අංක 1 දෙනවා. අංක 1 දෙනවා නම් ඒක විශේෂිතව සඳහන් කරන්න ඕන වෙන්නේ නැහැ. හරි දැන් පුතේ මේ අපි මේ නාමකරණය අවසානට ඇවිල්ලා තියෙන්නේ. අපි මතකයි කතා කරලා ඇල්කේන ඒන්පත් ඒන් ඇල්කීන ත්‍ිත්ත බන්ධනයක් තියෙන ඒවා ඊන් ත්‍ිත්ත බන්ධනයක් තියෙන ඒවා ඒ කියන්නේ ඇල්කයින වයෙන්පත් ඒන් ඇල්කොහොල ඕල් ඇල්ඩිහයිඩ් ඇල් ඔක් මේ කීටෝන ඔක්සෝ සෝරි ඕන් ඊට පස්සේ කාබොක්සිලික් අම්ල ඔයිකිස් පෙසසිට් ඒ වගේ වෙන් කරගත්ත නේද අපි ඒවා වෙනම සාකච්ඡා කරා බලමු විභාගෙ තියෙන ප්‍රශ්න ඉස්සරහා විභාගෙ තියෙන ප්‍රශ්න මොකක්ද කියලා බලමු මතක තියාගන්න ගොඩක් වෙලාවට ඒල් පේපර් එකේ පසුගිය අවුරුදු කීපෙම මේ අන්තිම අවුරුදු 5 දාලා තිබ්බේ තුන්වෙනි ප්‍රශ්නෙට තමයි මේ නාමකරණය අහලා තිබ්බේ ගොඩක් වෙලාවට තිබ්බේ MCQ එකක් විතර මේක ප්‍රධාන එක දැනගන්න ඕන ඔයගොල්ලෝ මුලින්ම දැනගන්න ඕන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද කියලා හඳුනා ගන්න මේ තියෙන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වෙන්නේ මුලින්ම තියෙන්නේ කාබොක්සිලික් අම්ලය කාබොක්සිලික් අම්ලයක් තියෙනවා නම් කොහොමද මං කරන්නේ ඔයි ස්පේස් ඇසිඩ් අනේ ඊට පස්සේ ඉස්ටරයක් ඉස්ටරන ඔයි පත්ති ඉවර කරනවා අපි මේක ගත්තේ නෑ අඳු ක්ලෝරයිඩ් වල ඔයි ක්ලෝරයිඩ් කියන ඉවර කරනවා වැඩි හානිකක් නෙමෙයි CNH2 වලදී ඇමයිඩ් කියලා මෙන් කළා තියෙනවා නම් කරනවා ඒක අවුරුදු කීපය අවුරුදු දෙකක් තුනක් තමයි අහලා තිබුණේ CN කියන එක අහලා තිබුණේ නෑ ඒකදී ප්‍රධාන කාණ්ඩයේ එනවන CNitride ඒ කියන්නේ මේ යටේවත් මේ උඩේවත් එක එනවනම් මේක නම් කරන්නේ මොකද්ද ආදේශ කාණ්ඩය සයිනෝ ඊට පස්සේ ඇල්ඩිහයිඩ් නිතර මාන CHO L වත්තෙන් තමයි අවසන් වෙන්නේ හැබැයි මෙතන උඩේවත් එක මේ කාබොක්සිලික් අම්ල ඇමයිඩත් එක්ක තිබ්බනම් ඇල්ඩිහයිඩ් කාණ්ඩය නම් කරන්නේ ෆෝමයිල් කියන ඊට පස්සේ CO කාණ්ඩේ කියන කීටෝන ඕල්පත්යෙන් අවසන් වෙනවා. හැබැයි මේ කීටෝන කාණ්ඩේ මෙතනින් උදේවත් එක තිබ්බොත් ඒක ආදේශ කාණ්ඩයේ ඔක්සෝ විදියට නම් කරනවා. ඊට පස්සේ OH නම් හයිඩ්‍රොක්සි ඇමයිනෝ මේ මෙතන නම් වැරදි නේද? මෙතන මේ මෙන්න බෑ. ඇමයිනෝ මේක ඉන්නේ මොකද්ද? මෙතන ප්‍රධාන කාණ්ඩයේ ඉන්නේ තිබ්බොත් අපි නම් කරන්නේ ඇමයින් කියලා මෙතන ඉන්නේ මොකද්ද ආදේශ කාණ්ඩය ආවම ඇමයිනෝ කියලා නම් කරනවා අන්නේද මේක හොඳට මතක තියාගන්න ඕනේ මේවා හරිම සරලයි මේක වීඩියෝ එකක් ඔයාලා ඉතින් ලයිව් ගන්න ගමන්ම
වගේ ගත් එකක් තමයි මේ තියෙන්නේ. ලයිව් ගන්න ගමම ගත් එකක් තියෙන්නේ. මේක අඩුපාඩු සමානට තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් මට WhatsApp කරන්න, Telegram කරන්න, මේ නැත්නම් කෝල් එකක් දීලා හරි කියන්න. ඔයාලා මතක තියාගන්න මේක ලකුණු එකක් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ 100න් එකක්. 100න් එකක් සෙකන්ඩ් පේපර් එකේ ගන්න ලකුණු 20ක් ගන්නවා. අනිත් එක පරිවර්තන වලදී නාමකරණයෙන් පරිවර්තනය අහනකොට සමාලයට නාමය ලියා ගන්න බැන්න පරිවර්තනය කරන්න බෑ. අපි ආය පොඩි මතක් කරගෙන යමු. කාබන් එක නම් අපි මොකද්ද කිව්වේ? කාබන් එක නම් මෙත්, දෙක නම් එත්, තුන නම් ප්‍රෝ, හතර නම් බියුට්, පහ නම් පෙන්ට්, හය නම් එක්ස්, හතර නම් හෙප්, ඔක්, නන්, ඩෙක්, එහෙම තියෙනවා. හැබැයි අපි විභාගික ඕනේ කාබන් හය වෙනකම් විතරයි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මුලින්ම හොයාගන්නේ මොකද්ද? ප්‍රමුඛ ක්‍රියාකාරී කාණ්ඩ හොයාගන්න. ඊට පස්සේ චිත්තබන්ධනයක් තියෙනවනම් ඒවා අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ සම්බන්ධ කර ගන්න. මේ දිගම කාබන් 10 ගන්නේ චිත්තබන්ධන තියෙනේම විතරයි. අන්නේ මේ අනිත්‍ය මතය තියාගෙන සමාරයේදී චිත්තබන්ධන තියෙනේම, චිත්තබන්ධන දෙකක් තියෙනේම, චිත්තබන්ධන දෙක තුන තියෙනේම නාම කරනවට සමාන පොත්වල තියෙනවා. ඒවා ඔයගොල්ලෝ විශේෂ නිදේශනේ. විශේෂ නිදේශයේ තියෙන්නේ කාබන් අයක් වෙන ඒවා විතරමයි. ඔයාලට මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එකේ නේ WhatsApp එකෙන්, Telegram එකෙන් කෝල් එකක් දීලා අහන්න පුළුවන්. එහෙනම් ආයෙත්